සම්මන් ශාසනාව පවත්වන දේශකයන් වහන්සේ අපවත් වී වදාළ අභිදස මහා රත්නගුරු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක මාහිමිපාණන් වහන්සේ. අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලද මෙම ධර්මානුශාසනාව උන්වහන්සේට උපහාර පිණිස නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්නේ. ඉන්නත්තේ දැන් බණහන වෙලාවයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ භික්ඛෝ සෝ ඉමං වියතේ යටං. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් දැක්වෙන්නේ සියලු කෙලෙස් අහුල ලියන හැටි, සියලු කෙලෙසුන් විනාශ කරන හැටි. උන්වහන්සේ වදාළා සීලේ පිහිටන්ඩ, සමාධිය වඩන්ඩ, එසේම ප්‍රඥාව හෙවත් විපස්සනාව වඩන්ඩ. මේ කෙලෙස් නැසන මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකින් යුක්ත බව පේනවා. ඇයි මේ කොටස් තුනක්? සීලේ කුමටද, සමාධියේ කුමටද, විපස්සනාව කුමටද? මේ කාරණය අප පැහැදිලිව දැනගන්නට ඕන. ක්ලේශයන්ගේ අවස්ථාවල් තේරුම් ගත්තම මේ සීල සමාධි ප්‍රඥා කරන බුදුරජාණන් වහන්සේ පනවා වදාළේ ඇයිද කියන එක බොහොම ලේසියෙන් වටහා ගන්නට පුළුවන්. ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවා. අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ව්‍යතික්‍රමණ අවස්ථාව. එයින් අනුසය අවස්ථාව කියන්නේ ක්ලේශයන් නිදාගෙන මෙන් ක්‍රියාත්මක නොවී පවත්න අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාව කියන්නේ ක්ලේශයන් හිතේ මතුවෙන, හිතේ නැගී සිටින අවස්ථාව. ව්‍යතික්‍රමණ අවස්ථාව කියන්නේ හිතේ නැග්ගා වූ ක්ලේශයන් බලවත් වී ප්‍රාණඝාත ආදී අපරාධ කරන තරමට දැඩි වූ අවස්ථාව. මේ විදිහට ක්ලේශයන්ගේ අවස්ථා තමයි තිබෙන්නේ. දැන් මේ බණහන පින්වත් පිරිස පරීක්ෂා කර බැලුවොත් තමන් ගැන, තමන්ට වැටහි මේ වෙලාවේ තමන්ගේ හිතේ කිසිම ක්ලේශයක්, ක්ලේශ ධර්මයක් නැහැ. හිතේ කිලුට ගතියක් නැතිවල නැහැ. මේ වෙලාවේ කවුරු පහේ ධර්ම කතාවට කන් දෙමින් බොහොම භක්තියෙන් එක හිතින් ඉන්නේ. හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් මොනම දෙයක්වත් නැති බව පේනවා. නමුත් සමහර විටක මෙයින් පිටත් ගියායින් පස්සේ අප්‍රීලයක් මන ගැහිච්ච හැටි සමහර විටක කෝපේ, අමනාපගති, ද්වේෂයේ හිතේ නැගෙන්න පුළුවන්. හිත අලවන දෙයක් ඇති වුණායින් පස්සේ සමහර විටක රාගය ඇති වෙන්න පුළුවන්. ඇයි ඒ? ඒ රාගාදී ක්ලේශයන් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක හිත පවතින. මේ වෙලාවේ ඒවා නැහැ මතුවේ. මේ වෙලාවේ ඒ සියලු ක්ලේශ හටගන්නා ගතිය, මතුවෙන ගතිය යටපත් වෙලා තියෙනවා. ක්ලේශයන් යටපත්ව පවත්නා ඒ අවස්ථාව තමයි අර අනුශය අවස්ථාව කියන්නේ.
හිත ඔස්සේ නිදා චිත්ත පරම්පරාව ඔස්සේ නිදාගෙන වගේ කෙලෙස් යටපත් වෙ තියෙන අවස්ථාව. රහත් නව සෑම කෙනෙකු තුළම ඔය ක්ලේශ අවස්ථා ඇති වෙන්නේ. අංශය අවස්ථාව තියෙනවා. රහත් වෙන තුරුම තියෙනවා. ඊට ගැලපෙන වෙලාවක් ආ හැටි ඒ කෙලෙස් මතුවෙන්න කරුණක් පැමිණිච්ච හැටිම කෙලෙස් මතුවේ. අනේ කෙලෙස් මතුවලා හිතේ තියෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව. පරිඋත්ථාන කියන්නේ නැගී හිතේ. අර නිදාගෙන හිතේ එක නාය නැගී හිතිනා වගේ අර හිතේ යටපත් වෙ තිබුණු කෙලෙස් ගතිය ක්‍රියාත්මක වෙනවා මතුවේ. හිතේ සමහර විටක මතුවීමෙන් සමහර විටක හිත ක්‍රෝධයෙන් යුක්ත වෙනවා. ඇතැම් විටක රාගයෙන් යුක්ත වෙනවා. නානා විද කෙලෙස් වලින් හිත යුක්ත වෙනවා. කෙලෙස් සහිත හිත ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් පිටට කිසි දෙයක් පෙනෙන දෙයක් අහු කරන්නේ නැහැ. හිතේ ඒ නරක ගතිය ඇති වෙනවා විතරයි. එහෙම ඇති වෙයි කියලා ආයේ ඒව යටපත් වෙනවා. මේ අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව. සමහර විටක හිතේ ක්ලේශයන් මතුවෙලා නැවත නැවත මතුවෙනවා. ඒවා ඇතිවීමෙන් බලවත් වෙනවා ඒ ක්ලේශයන්. හුඟක්ම බලවත් වුණාම හිතට දරා ගන්න බැරි වෙනවා ඒක ක්‍රියාත්මක වෙනවා. කය වචන දෙක ඒකට අවනත වෙනවා ඒ හිතේ නැග්ග ක්ලේශයන්ට. ඉතින් සමහර විට කයින් සතුන් මැරීම, අනුන්ට හිංසා පීඩා කිරීම ආදී වැඩක් කරනවා. එහෙම නැත්නම් වචනෙන් නපුරු දේ කියනවා. ওই විදිහේ මොකක් නමුත් වැරදි වැඩක් කරනවා. අර වැරදි වැඩක් කරන තරමට හිතේ ක්ලේශ බලවත් වුණාම තමයි අපි කියන්නේ ව්‍යතික්‍රමන අවස්ථාව කියලා. ව්‍යතික්‍රමණය කියන්නේ ලෝක ස්වභාව ධර්ම නීතියේ ඉක්මවා ක්‍රියා කිරීම. ධර්ම නීතියේ කඩ කිරීම. වැරදි කිරීම. ඉතින් වැරදි කරන අවස්ථාවර නැග්ග ක්ලේශය තමයි තා බලවත්. කෙනෙකු අනුන් දෙහිං සපීඩාවක් කරනකොට අනුන් දෙයක් ගන්නකොට වෙන වැරදි වැඩක් කරනකොට නරක වචන කියනකොට සමාහටම වැටෙනවා මේ සමා නරක වැඩක් කරන්න කියලා ඉගෙන කල්පනා කළොත් අනික් අයටත් ඒක වැටෙනවා. මේ ගොරෝසු අවස්ථාවට නැග්ග ක්ලේශයන්ගේ හැටි හොමයි. ඉතින් මේ ගොරෝසු ගතිය ඉස්සෙල්ලා නැති කරන්න ඕන. මේ ක්ලේශයන්ගේ ගොරෝසු අවස්ථාව ඉස්සෙල්ලා අඩු කරන්නට ඕන. ඒකට මොකද කරන්න තියෙන්නේ? සීල් රකින්නේ අන්නේ එකට. සීලය නියම කළේ ඒකට. සීලය කියන්නේ හික්මීම. සීලය ගතිය. කයින් කරන ප්‍රාණඝාත, ප්‍රාණ හිංසා ආදී වැරදි වැඩ වලින් වැළකීම. වචනයෙන් කරන බොරු කීම, කේලාම් කීම ආදී වැරදි වචන වලින් වචනයෙන් කියන ඒවායින් වැළකීම. අයිතිව ධර්ම ජීවිකාවෙන් වැළකීම. මේක තමයි සීලය. ඉතින් කෙනෙකු පංසිල් සමාදන් වෙනවායි කියලා අපි කල්පනා කරමු. මා සත්ව හිංසාවෙන් වළකිනවා. අන්ධතු දේ අයිතු අන්ධමින් ගැනීමෙන් වළකිනවා. කාමිත්‍යාචාරයෙන් වළකිනවා. බොරු කීම ආදී නරක කිවුම් වලින් වළකිනවා. මත්පැන් බීමෙන් වළකිනවා කියලා ඔය පහ යම් කෙනෙක් ඉටාගන්න. වචනේ නොත් කියනවා, හිතෙනොත් හිතෙනවා, අදිෂ්ඨාන කරගන්නවා, හෙවත් පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් ඕනකමින් රකින මිනිසියෙක් නම් ඒක නැත්තා. යම් විටක තමාගේ හිත ඇවිස්සලා කාටවත් ගහන්න හෝ බනින්න හෝ හිතට ආවොතින් එක පාරටම අර සිල් රකින මිනිසයාට කල්පනා වෙන්න ඕනේ. කල්පනා වෙනවා
මා සීලයක් සමාදන් වෙලා නෙවෙයි. මේ අය සමග කලකෝලාහලවලට යෑමෙන් ඇනුම් බැනුම් මත කර ගැනීම මගේ සීලය කිලුට වෙනවා නේද කියලා ඔහුට එනවා කල්පනා. මොනවා වෙතත් මගේ සීලය මං කඩ කරගන්නේ නැහැ. මං සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගන්න ඕනේ කියලා ඒ ඇත්ත කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා හිත දමනය කරගන්නවා. හිතේ අර බලවත් නැග්ග ගොරෝසු ක්ලේශයන් ක්‍රියාත්මක වෙන්න නොදී ඒවා මැද පවත්ව ගන්නවා. අර සමාදන් වෙච්ච සීලය ආවර්ජනය කිරීමෙන් ඒ සීලය ගැන හිතීමෙන් සීල් සමාදන් වීමේ ප්‍රයෝජනේ ඕකයි. ඉතින් පන්සිල් අටසිල් ආදී සීල් සමාදන් වල ආරක්ෂා කරන ඒ සීලයන් ආරක්ෂා කරන තනත්තා බලවත්ව නැගී එන්නා වූ ක්ලේශයන් මර්ධනය කරනවා. එළම දිගෙන්න වූ ක්‍රියා කරන්නට ඕනේ. සීල් රකින එක්කෙනා වුණත් සමාගයේ සීලය ආරක්ෂා කිරීමට නිතරම කල්පනා සහිත වෙන්න ඕන, පරීක්ෂාකාරී වෙන්න ඕන, ඕන කමින් වැඩ කරන තැනත්තා. එහෙම තැනත්තාට අර බලවත්ව නැගී එන ක්ලේශයන් වැඩි වැඩ කරන තරමට බලවත් වන ඒ ක්ලේශයන් හෙවත් ව්‍යතික්‍රමන අවස්ථාවට නැග ක්ලේශයන් මර්ධනය කරන්න. අර වැඩි වලින් වළකින්නට පුළුවන්. සීල රැකීමේ පරමාර්ථය ඔය ව්‍යතික්‍රමන ක්ලේශයන් මර්ධනය කිරීම. ඒකටයි සීල ආරක්ෂා කරන්නේ. හෙවත් වැරදි වචන කීමෙන් වැළකීමට, වැරදි ක්‍රියා කිරීමෙන් වැළකීමට, වැරදි අයුතු ජීවිතාවෙන් වැළකීමට, ඔන්නෝවයින් වැළකී ඉඳීමට සීල් සමාදන් වෙලා සීල් ආරක්ෂා කරගන්නට ඕන, එළඹ සිටියෙන් සීල් රකින්නට ඕන. එළඹ සිටිය හැමතිස්සෙම ඕන කරන එක, පරීක්ෂාකාරී බව හැමතිස්සෙම ඕන කරන. ඉතින් ඔය ව්‍යතික්‍රමන අවස්ථාවර නැග ක්ලේශයන් මර්ධනය කිරීමට ක්ලේශයන්ගේ බලය විඳීමට ඕන කරන්නේ සීල් සමාදන් වීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලටම සීලය වදාළා. බොහෝ දෙනා සීල් සමාදන් වෙලා වුණා. සීල් ආරක්ෂා කරගන්නා. නොඑක් විට හිතේ හට ගන්නා වූ කෙලෙස් ඇති වෙනවා. සමහර විටක හිතේ තරහව ඇති වෙනවා. සමහර විටක මානෙ ඇති වෙනවා. සමහර විටක හිතේ තරහව ඇති වෙනවා. සමහර විටක රාගය ඇති වෙනවා. ඔය නානාවිද කෙලෙස් හිතේ හට ගන්නවා. ඒ ඇත්ත ඒවා එළියට දෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්න ආරෙන්නේ නැහැ. ඒවා මර්ධනය කරගෙන අර සීල් ආරක්ෂා කරගන්න. සීල්වතෙක් වශයෙන් එයත් හොඳයි. එසේ වුවත් ඔහුගේ හිතේ විටින් විට පැන නගින කෙලෙස් තියෙනවා. ඒ නිසා එපමණකින් සෑහීමටපත් නොවි අර හිතේ කෙලෙසුන් පැන නගීම ඒකත් වළක්වන්නට ඕන. ඒකට ඉඩ තිබුණොත් කොයි වෙලාවක හරි හිතේ නැග්ගා වූ ක්ලේශයන් බලවත් වෙලා අර ව්‍යතික්‍රමන අවස්ථාවට වැරදි වැඩ කරන අවස්ථාවට නැගෙන්න පුළුවන්. මේ කාරණේ පැහැදිලි කිරීමට මා නිදර්ශනයක් දෙනවා. අපි හිතමු වතුර කේතරයක් ලිපේ තියලා තියෙනවා. වතුර උණු වෙනවා. වතුරේ රසණේ තියෙනවා. ඒ වගේ විටින් විට ක්ලේශයන් හිතේ පැන නගිනවා. නමුත් වතුර හොඳටම රත් වුණාම හොඳටම වතුර නටන්න පටන් ගත්තයි පස්සේ හොඳටම උණු වෙලා ඉතාම බලවත් වුණාම කේතලයට හොඳා ගන්න බෑ. කේතලේ කටින් කේතලා කෙමියෙන් හැම තැනින්ම පිට වෙන්න පටන් ගන්නවා අර වතුර උතුරන. අන්න ඒ වගේ තමයි ව්‍යතික්‍රමන අවස්ථාවට බලවත් වූ ක්ලේශ. ඒ තරම් දුරට බලවත් වූ බලවත් නැවු ක්ලේශයන් හිතේම ඇති වෙලා හිතේම නැති වෙනවා පිට වෙන්නේ නැහැ.
කටින් නැත්නම් වාක්්වාරයෙන් වචනයෙන් කයින් නැත්නම් ක්‍රියාවෙන් පිට වෙන්නේ නැහැ. හිතේම හැදෙනවා, හිතේම නැති වෙනවා. ඒව තමයි පරිඋත්ථාන අවස්ථාවට නැග්ග ක්ලේශයන්. ඉතින් මේ පරිඋත්ථාන අවස්ථාවට නැග්ග ක්ලේශයන් වැරදි වැඩක් පිටතන පේන්නේ නැකලත් හිත ඇතුළත කිලුටු ගැතිය ඔහුගේ නැවත නැවත ඇති කරනවා. හිත කිලුටු කරනවා. පිටින් සිල්වතේ අර ශික්ෂාපද කඩ කරන්නේ නැහැ. නමුත් හිතේ නොයි පිට වැරදි අදහස් ඇති වෙනවා. රාග ආදී හිත ඇති වෙනවා. ඒකටත් ඉඳ කියන්න හොඳ නැහැ. ඒ නිසා මොකද කරන්න ඕන? අපේ හිතේ බොහෝ සෙයින්ම කෙලෙස් හටගන්න කාරණේ මොකක්ද කියලා අපි පරීක්ෂා කර බලන්න ඕන. හිත නොඑක් නොඑක් අරමුණු අතට දුවන්න පටන් ගත්තම තමයි ක්ලේශයන් හටගන්නේ. හිත තැන්පත් කරගෙන ඉන්නේ නැතුව ඒ අරමුණු අතට දුවන් ඉදාරේ. රූපයක් දැකෙන. සමහර විටක තමන්ට අප්‍රිය වූ කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක පාරටම හිතේ අනාපගතිය නැත්නම් ද්වේෂය පැනගෙන. සමහර විටක රාගය උපදවන විදිහේ ප්‍රිය අරමුණක් වෙන ගැහෙන. හිතේ රාගය, හිතේ කාම ආසාව පැනනගින්න පුළුවන්. තවත් අවස්ථාවක මානෙට හේතු වෙන දෙයක් සිද්ධ වුණාම හිතේ මානෙ ඇති වෙන්න පුළුවන්. කොහොම හිත ඒ අවස්ථාවේ හැටියට ආරක්ෂා කරගෙන නොහිටියොත්, හිත රැකගත්තේ නැත්නම් ඒ අරමුණු අතේ යන්නේ ඉඩ ඇරියොත් මොකද වෙන්නේ? ඒ හේතුවෙන් නානාවිධ ක්ලේශයන් හිතේ හටගැනෙන. මේ හිතේ වික්ෂිප්ත බව, ඒ මේ අතේ දුවන බව තමයි ඒකට හේතු. ඒ නිසා මොකද කරන්න තියෙන්නේ? හිතේ ඒ මේ අතේ දුවන ගතිය නවත්තන්න ඕන. හිත එක අරමුණක තැම්පත් කරලා සමන්නට ඕන. හිත එකම අරමුණක තැම්පත් කිරීමට තමයි කියන්නේ සමාධිය වැඩි වෙනේ කියලා. සමාධි කියන්නේ හිතේ එකඟකම. මෙතන සමාධි කියන්නේ කුසල හිතේ එකඟකම. ඉතින් හිතේ මේ අප අරමුණ වලට යන්න නොදී හිතේ එක අරමුණක තැම්පත් කරනවා කියලා අපි කියනවා. මොකද්ද ඒ අරමුණ? අපේ බණ පොත්වල එක්කෙනවා අරමුණු 40ක්. සම 40 කර්මස්ථාන කියලා අපේ පොත්වල කියනවා. ඔය කසින භාවනා එළියක් දිහා බලාගෙන ඉදීම, වතුර භාජනයක් දිහා බලාගෙන හිත එකඟ කිරීම ආදී ඔය විදිහේ හිත එකඟ කරන අරමුණ කියනවා. බුද්ධ ප්‍රතිමාවත් දිහා බලාගෙන ඉදීම, බුදුගුණ මෙනෙහි කිරීම, දහම් ගුණ මෙනෙහි කිරීම, ආර්ය සංඝයාගේ ගුණ මෙනෙහි කිරීම, එක්කෝ ශරීරයේ පිළිකුල් කොටස් එකක් එකක් ගානේ බලමින් ඒ ගැන පරීක්ෂකාරීව ඉඳීම, ඔය විදිහට හිත යම් කිසි එක අරමුණක තැම්පත් කරන්නට ඕන. එකක් ගැන හිතන්න ඕන. අපි නිදර්ශනයක් වශයෙන් හිතමු එළියක් පත්තු කරනවා. ඒ එළිය දෙස බලාගෙන ඉන්න. හිත එකඟ කරගෙන ඉන්න අනික් සියල්ලම අමතක කරනවා. වටින් පිටින් මේක ශබ්ද ඇහෙන එක වළක්වන්න අර එළියේ නම කියන. ආලෝකෝ 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 කිය. ඒ කියන්නේ වෙන එකකට නෙමෙයි. බාහිර ශබ්ද කනට වැදුනම ඒ ඇසේ හිත දුවනවා. ඒක වළක්වීමට අර අරමුණේ නම කියන. අරමුණේ නම කිව්වම ඒ සමාගේ වචනේ සමාගයේ කාණ්ඩ ඇහිමෙන් අරමුණට තවත් හිත ලං වෙනවා. අර බාහිර අරමුණු වළක්වනවා. බාහිර ශබ්ද වළක්වනවා. ළඟම ශබ්දයේ සමාගයේ. ඒකටයි හිත යොමු වෙන්නේ. ඉතින් ඒක උපකාරී වෙනවා අර අරමුණට හිත බැඳ තැබීමට. ඉතින් ওই විදිහට අර එළිය දෙස බලාගෙන බොහෝ වෙලාවක් හිත එකඟ කරගෙන ඉන්නවා.
ඇස්සට පීඩාවන විදිහට ඇස් අරගෙන බලයින්න ඕන නෑ. අර එළියේ සතහන ආලෝකයේ නැත්නම් ඒ පහන් දැල්ලේ සතහන හිතට ගන්න බෑම් කරා. ඔහොම උත්සාහ කිරීමේදී ඇහැ පියාගත්තත් අර ඒ පහන් දැල්ල හෝ එළිය අරමුණක් හදාගෙන තිබුණා නම් ඒ ආලෝක පුඤ්ජය ඒ ආලෝක රවුම තමාගේ හිතෙහි හිත ඉදිරියේ පේන්න වෙනවා. අර පහන් දැල්ල වෙනු ගිනි දැල්ල දෙස බලා ඉඳීමට කියනවා තේජෝගසින භාවනාවක් කියලා. අනික ආලෝක කටින්. ඉතින් ඒ කොයි එකක් හරි කරනකොට හුඟක් දෙසේ හුඟක් වෙලා ඒ දෙස බලාගෙන ඉන්නකොට හිත එකඟ වෙනවා, අනික සියල්ල අමතක වෙනවා, හිතට පේන්න වෙනවා අර මොන හැපියාගත්තම. දැන් මේ පින්නතුන් තමන්ගේ ගෙදර ගැන කල්පනා වෙනකොට ඒ ගෙදර හිතට පේනවා. ඇයි ගෙදර ස්වරූපය ඒගේ ස්වරූපේ තමන්ගේ හිතේ වැදිලා තියෙනවා. ඒ උග්‍රහ නිමිත්ත. ඒ වගේ අර එළිය රවුමේ හෝ අර පහන් දැල්ලේ හෝ සටහන හිතේ පේන්න වෙනවා. හිතේ ගැනෙනවා. හිතේ හිතෙන්පත් වෙනවා, පදිංචි වෙනවා. එහෙම වුණාම අර එළිය හෝ ඒ පහන් දැල්ල හෝ බලන් ආයෝ කමක් නැහැ. හිතේ තැම්පත් වෙලා තියෙන ඕනකරන ඒ ටික. හිතේ පෙනෙන ඒ එළිය හෝ ඒ පහන් දැල්ලේ ස්වરૂපේ පිටපත හෝ දෙස හිතෙන්ම බලාගෙන හිත එකඟ කරගෙන අනෙක් සියල්ලම අමතක කරගෙන ඉඳ පුරුදු වෙන්න ඕන හොඳ වෙලාවක්. ඔය ක්‍රමයේ පුරුදු වුණාම අනෙක් සියල්ලෙන් ක්‍රමක්‍රමෙන් හිත ඈත් වී මේ හිතට පෙනෙන අරමුණෙහිම හිත බැඳ තබෙනවා. එසේ වීමෙන් ක්ලේශයන් හට ගැනීමට ඉඩ නැති වෙනවා හිතේ. ක්ලේශයන් හටගන්නේ හිතේ නානාතේ දිවවම නෙවෙයි. දැන් ඒකට ඉඩක් නැහැ. දැන් හිතේ එකම අරමුණක. අර හිතට පෙනෙන අර ආලෝක රවුමේ පිටපත දෙස දැන් හිතෙන් බලාගෙන ඉන්න. ඉතින් මේ ක්‍රමයෙන් කලටි කලක් පුරුදු වෙනකොට හිත ක්ලේශයන් හිතේ හට ගැනීම අඩුවේ යාමෙන් සමහර විට නැතිවීමෙන් හිතේ ක්ලේශයන් හටගන්නේ නැතුව යන බොහොම කලක්. එහෙම වෙනකොට හිත ප්‍රභාස්වර වෙනවා, හිත දීප්තිමත් වෙනවා. හැදෙන හිත බොහෝ සෙයින් නිදිසෙන ගතියක් ඇති වෙනවා. දීප්තිමත් බවක් ඇති වෙනවා හිත. ඒ පිරිසුදු බව නිසා ඒ දීප්ති හිතේ පිරිසුදු බව නිසා අර හිතේ පෙනෙන එළිය වඩා වඩා දීප්තිමත්ව පේන්න පටන් ගන්නවා. සමහර විටක හිතේ පේන එළිය මැදින් කලාමැදිර එළියක් මෙන් එහෙම නැත්නම් තරුවක් මෙන් දීප්තිමත් එළිය බුබුලක් ඇති වුණා වාගේ පේන්න වෙනවා. ඊට පස්සේ ඒක තවතවත් විශාල වේවා කියලා හිතා ගන්නවා. මේක අපි කියන ප්‍රතිභාග නිමිත්ත කියලා. අන්න ඒ දීප්තිමත් එළිය ඇති වුණාම හිතේ එකඟකම හුඟාක් බලවත් වෙනවා. ඒ එළිය ටිකක් ලෝකර ගත්තයින් පස්සේ ඒ එළියයි හදින් හිත බඳ තවා ගන්න ඔහුට පුළුවන් වෙනවා. නීයකට අනේක් හදින් ගැහුවම ඒක හොල්ලන්න බැරුව එහි ඇනිලා බැඳිලා තියෙනා වගේ අර අරමුණේ හිත හදින් ඇලියලා බැඳිලා තියෙන පටන් ගන්නවා. අන්නේ අවස්ථාවේ තමයි ධ්‍යානාංග විතර්ක විචාර ආදී ධ්‍යානාංග හිතේ ඇති වෙනවා. ඒකේ විස්තර කියන්න මට වෙලාවක් නැහැ. මේ මට තියෙන ස්වල්ප වෙලාවයි. ඉතින් විස්තරයි පොත්පත් බලලා දැනගන්න ඕනේ. ඉතින් ওই ධ්‍යානාංග ඇති වෙලා හිත හදින්නේ අරමුණට එකඟ වෙනවා. ඒ ධ්‍යානාංග හිතේ ඇතිවීමෙහිදී කාම ආසාව තරහව ආදී නරක ගති එක්කම ගිලාපයි. ඒ සියල්ලම යටපත් වෙනවා. ඒවා මතුවෙන්න දැන් ඉඩක් නැහැ. හිත අර අරමුණේ තදින් බැඳිලා තියෙන නිසා. ওই විදිහේ ධ්‍යාන උපදවන්න ඕන. එතකොට හිතේ සමාධිය බොහොම බලවත් වෙනවා, ඒකංකව බොහොම බලවත් වෙනවා. ওই සමාධිය වැඩි වීමෙන් හිතේ කෙලෙස් යටපත් කිරීම. අභිභවනයේ කිරීම, මැඩපැත්වීම. ඒක තමයි ධ්‍යාන භාවනාවෙන් කරන්නේ නැත්නම් සමාධි භාවනාවෙන් කරන්නේ. එහි අවස්ථා තියෙනවා හා හුඟක්. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, පස්වෙනි ධ්‍යානෙ කියලා අවස්ථා පහක් තියෙනවා.
ඊට පස්සේ එයින් හිත ඒ අරමුණු වලින් හිත ඉවත් කරගෙන හිතටම දැනෙන අරූප අරමුණක හිත බැඳලා හිත එකඟ කරන්න පටන් ගත්තම අරූප ධ්‍යාන ඇති වෙනවා. ආකාසානංචයතන ආදී හතර ඊකටම දිනු කරන්න පුළුවන්. එහෙම තත්වයක දිනු වුණාම හිත බොහෝ සෙයින් ක්ලේශයන්ගෙන් ඈත් වෙනවා. හිතේ පරිඋත්ථාන ක්ලේශයන් ආයේ නගින්න ඉඩක් ධ්‍යාන භාවනාවෙන් කරන්නේ ඒක. සමාධි භාවනාවෙන් කරන්නේ නොයි වැඩි. ඉතින් සීල් රක්ෂා කිරීමෙන් හිතේ නැගෙන අර ගොරෝසු කෙලේශයන් ක්‍රියාත්මක වෙන්න නොදී හිත ආරක්ෂා කරගන්න. දැන් සමාධි භාවනාවෙන් කාම තෘෂ්ණා ආදී ඒ ක්ලේශයන් හිතේ මතුවෙන්න නොදී සියල්ලම ගිලාබස් කරනවා. සියල්ලම මැඩපවත් කරනවා. ධ්‍යාන යම් තාක්කල් පුරුදු කරනවද ඒ තාක්කල්ම ක්ලේශයන්ට මතුවෙන්න ඉඩක් එහෙත් ටික කලක් ධ්‍යාන භාවනාව අත්හැර තැබුවොත් අත්හැර දැම්මොත් ආයෙත් ස්වභාවයෙන්ම පළමු පරිච්ඡේදෙම ක්ලේශයන් මතුවෙන්න පුළුවන් හිතේ මේ අත දුවන්න පටන් අරගත්තා. අන්න ඒකයි ඒ ධ්‍යාන භාවනාවෙන් උසස් ධ්‍යාන ලැබුවත් ඉර්ධි ලැබුවත් ඉර්ධි ලබන්නත් පුළුවන් අර පස්වෙනි අවස්ථාවට සම්පංචවන් ධ්‍යානෙට හිත නැග්ගෙවම දිවස ආදී උපදව ගන්න පුළුවන් ඉරිදී පොදව ගන්න පුළුවන් හතින් යාම ආදී කරන්න පුළුවන් ඒ කොච්චර ඒවා කළාද ඉතා ප්‍රමාදයෙන් ඉතා ස්වල්ප ප්‍රමාදයකින් ඒ සියලුම ශක්තිය බිඳවැටෙන්න පුළුවන්. අන්න ඒකයි ඔය ලෞකික සමාධියේ කොච්චර දියුණු කළත් ඒකේ තිබෙන දුර්වලකම. ඒ නිසා සමාධිය වැඩි වීම හොඳයි. හිතේ පැන නගින ක්ලේශයන් පැන ගන්නවා පැන නගින්නේ නොදී ඉවසපත් කිරීමයි ඒකෙන් කරන්නේ. හිතේ ආරක්ෂාව. ඉතින් ඒ සමාධි භාවනාවෙන් ක්ලේශයන් මැද පැවැත්වුවාම හිතේ මතුවෙන නොදී ඊළඟට මොකද කරන්න තියෙන්නේ? දැන් තමයි ලොකුම වැඩේ කරන්න තියෙන්නේ. නිදාගෙන ඉන්න ක්ලේශයන් තවම ඉන්නව නිදාගෙන. නිදාගෙන ඉන්න හින්දා ඕන වෙලාවක මතුවෙන්න පුළුවන් ඉඩක් ලැබිච්ච හැටි. දැන් තියෙන නිදාගෙන ඉන්න ක්ලේශයන් ටික කොහොම ගලවා දාන්න උදුරලා දාන්න විනාශ කරලා දාන්න. ඒ වැඩේ කරනතුරු කොයි වෙලාවෙ හරි ඉඩක් ලැබිච්ච හැටි ක්ලේශ මතුවේ. ඒකට මොකද කරන්නේ? අර නිදාගෙන ඉන්න ක්ලේශයන් අනුසය ක්ලේශයන් විනාශ කිරීමට. ඒකට තමයි ප්‍රඥා භාවනාව. විපස්සනා භාවනා විපස්සනා ඥානෙහි දියුණු කිරීම කරන්න තියෙනවා. ඒක කරන්නේ කොහොමද? විවිධාකාරයෙන් මේ සත්වන මැති ස්කන්ධ පංචකය ගැන පරීක්ෂා කරලා බලන්න ඕන. මේකයි විපස්සනාව. සෙවීමක් පරීක්ෂණයක් මේක. පරීක්ෂා කර කර බැලීමක්. සෝසියා බැලීමක්. අප කවුරුත් මමේ මමේ කියලා කියා ගන්න. මොකද්ද මේ මමේ කියලා කියන්නේ කියලා පරීක්ෂා කර බලන්න. අපට දැනෙනවා අපට ශරීරයක් තියෙනවා. එසේම අප දන්නවා අපට ශරීරයට ආරූඪව ක්‍රියා කරන හිතේ කියලා එකක් තියෙනවා. ඉතින් මොකද්ද මේ හිතේ කියන්නේ? ඒකේ හැටි කොහොමද? මේ ශරීරය කොයි විදිහකටද කියලා අපි පරීක්ෂා කර බලන්න ඕනේ. හිත බොහොම සියුම් මේ නිසා ලේසි ඉස්සර වෙලා කය ගැන පරීක්ෂා කළොත් ඒ නිසා කායानुපස්සනාව ශරීරයේ හැටි පරික්ෂා කර බැලීම පටන් ගන්නවා. නොයෙක් ක්‍රමවලින් තියෙනවා ශරීරය ගැන පරික්ෂා කර බලන හැටි උගන්වන. අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගෙන් හටගත් රූප ගොඩකින්. මේ ශරීරයේ සෑම රූපක බැලලක් ක්ෂණයක් ක්ෂයක් පාස හැම තැනම මුළු ශරීරයේ මුළුදා හැම තැනම ඇඟ පුරාම මේ රූප කලාප රූප මිති හැදෙනවා නැති වෙනවා. කන බොන ආහාර වල උදව්වෙන් එසේම ඍතු ගුණයේ උදව්වෙන්
එසේම අපට හැට ගන්නා වූ හිත්වල ශක්තියෙන් එසේම කර්ම ශක්තිය කර්ම චිත්ත විරුද්ධ ආහාර කියන අය හේතු හතරකින්ම මේ ශරීරයේ පුරාම හැමතිස්සෙම රූප හැදි හැදි විනිවිදී විනිවිදී යනවා ක්ෂණයක් පාසා මුළු ශරීරයේම රූප හැදි විනිවිදී යනවා දැන් මේ පින්නතුම් බණහඬ පටන් ගත්ත වෙලාවේ මේ ඇත්තන්ගේ ශරීරයේ යම් රූප ගොඩක් තිබුණා නම් දැන් ඒ ටික නැහැ ඒවා ඒ මොහොතෙහිම ඒ ක්ෂණෙහිම බිනිලා ගොහින් ඊට පස්සේ තවත් ඒවා හැදිලා ඒ ගානක් පිරෙන්න තවත් හැදිලා ඔහම බිනිවිදි හැදි ඇවිලා දැන් හුඟක් පහු වෙලා දැන් මේ මොහොතෙහි මේ මුළු ශරීරයේහි මේ රූප ගොඩ දැන් හැදිලා තියෙනවා මේකත් ක්ෂණයකින් බිඳලා ඊළඟට තව ටිකක් හැදෙනවා ඔහම ක්ෂණයක් පාසා ශරීරයේ රූපයන් හැදි බිනිවිදි යාම හොඳට වැටහෙන කල ශරීරයේ ගැන පරීක්ෂකාරීව බලාගෙන ඉන්න ඕන හොයන්න ඕන ශරීරයේ හැටි පරීක්ෂා කරන්න ඕන ඒ ශරීරයේ තත්ත්වය පරීක්ෂා කිරීම තමයි කායානුපස්සනාව කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ මේ කරන හැටි හොඳට විස්තරව කියලා තියෙනවා ඉතින් ශරීරයේ කොටස් වලට බෙද බෙදා බලා මේ පඨවි ධාතු කොටස් මේ ආපෝ ධාතු කොටස් මේ තේජෝ ධාතු කොටස් මේ වායු ධාතු කොටස් කියලා ශරීරයේ කොටස් බෙද බෙදා පරීක්ෂා කර බලාගෙන යනකොට හිතේ දකින ශක්තිය කරුණ වැටෙන ශක්තිය බොහෝම තියුණු වෙනවා හිතට ඇඟෙන්න වෙනවා මේ ශරීරයේ හැටි හොඳට ශරීරයේ රූප බිනිබිනි හැදි බිනිබිනි යාම වැටෙන අවස්ථාවක් වෙනවා හැඟෙන්න දැනෙන්න පටන් ගන්නවා ශරීරයේ රිදුම් ආදී තමාට ඇති වෙන්න පටන් ගන්නා වෙලාවට ඒවා අමුතුවෙන් හැදෙනවා නෙමෙයි නිතරම තියෙන ඒවා ඒවා පැහැදිලි වෙන්න පටන් ගන්නවා මේ හිත ශරීරයේ ගැන පරීක්ෂා කිරීමේදී හිත යොමු කරගෙන යනකොට ඒවත් විපස්සනා වර්ධනකොට ඉතින් ශරීරයේ නියම තත්ත්වේ ක්‍රමයෙන් වැටෙන්න වෙනවා. එහෙම ගිහලා අන්තිමේදී මේ ශරීරය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. කැඩි බිනිවිදි යන රූප પરම්පරා රූප ගොඩවල් પરම්පරාවක් ඇර වෙනම කොටත් නැහැ. මේ ස්ථිර වූ, නිට්‍ය වූ, සාර වූ, සැපයයි කියලා ගන්න දෙයක් මොනම දෙයක්වත් නැතයි හොඳට හුට වැටෙන්න වෙනවා. ඊළඟට හිතගෙන පරීක්ෂා කරන ශරීරයේ රූප වලට වඩා අපට හට ගන්නා හිත ඊට වඩා බොහෝම ඉක්මනින් හැදි බිනිබිනි යන ඒවා බව වැටහෙන්න වෙනවා පරීක්ෂා කරනකොට බොහෝම කල්පනාවෙන් පරීක්ෂාවෙන් තමන්ට හැදෙන හිත යන හෝදිසියෙන් ඉන්න ඕන හිත වල හට ගන්නා නානාවිද ගතිගුණ චෛතසික ශ්‍රද්ධා සතිය ආදී මේ චෛතසික හැදි යන හැටි හිත සමගම ඒ හැම එකක්ම පරීක්ෂා කර කර බලන්න ඕන. ඉතින් ඔය වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන කොටස් තුනෙන්ම අඟවන්නේ හිතේ හට ගන්නා ස්වභාවයන් පරීක්ෂා කර බැලීම. මේක හොඟා දුර දියුණු ගැත්තකට. මේ හැම එකක්ම ක්ෂණයක් පාසා හැදී විදී යනවා. සෑම හිතක්ම හැදි විනිවිද යන ක්ෂණයක් පාසා හිතේ හට ගන්නා අනික් සියලුම චෛතසික හැදි විනිවිද යන ඒවා හිත සමගම මේක වැටහෙන්න වෙනවා. ඉතින් මේ වැටහීම හොඳටම දිනුවේගෙන ගියාම අන්තිමට තමාට පේන්න වෙනවා මේ ශරීරයේ කියන එක කැඩි විනිවිද යන එකක් ඇලෙන්න දෙයක් නැහි නෑ. ආශා කරන්න මේ මොනම දෙයක්වත් නෑ. මේක නිකම නිතරම හැදි බිනිබිනි යන නිකන් දුක් પરම්පරා නිතරම මරණය හැදෙනවා සමගව මරණය හැමතිස්සෙම මැරෙනවා හිතත් හැදෙනවා සමගව මරණය වැඩි වෙලාවක් කියන්නේ නැහැ හැදෙනවා මැරෙන හැමතිස්සෙම හිතයි කයයි දෙකේ හැදීමයි මරණයයි පේන්න වෙනවා එහෙම වුණාම සමදුරට බලනකොට මරණය ඉතා බලවත්ව පේන්න වෙනවා. ක්ෂණයක් පාසා ඇති වෙන මරණය. එතෙන්දී භය ඇති වෙනවා. අපෝයි මම නිතරම මැරෙනවා නේද මේ? කියලා භය ඇති වෙනවා. ඊළඟට කලකිරීම ඇති වෙනවා. මේ විදිහට සමදුරට පරීක්ෂා කරගෙන යනකොට අන්තිමේදී
මේ චිත්ත චෛතසික රූප හිත හිතවල ගති වුණා සහ මේ ශරීරයේ රූප කොටස් මේ සියල්ල. මේ සියල්ලම ක්ෂණ භංගුරයි. ක්ෂණයක් පාසා හැදී හැදී විදි විදි යන දේවල්. මෙහි කිසිම අනිත්‍ය දෙයක් නැහැ. මෙහි කිසිම අරටුවක් නැහැ. මෙහි ආත්මය කියලා ගන්ධ නොනැසෙන කිසිම දෙයක් මෙහි නැහැ. හිතෙත් නැහැ, චෛතසික වලත් නැහැ, රූපෙත් නැහැ. මේ සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වැටහෙන්න වෙනවා. මේ සමාගයේ පරීක්ෂණයෙන් කවුරුවච්චි කියාපු දෙයක් අහලා විශ්වාස කිරීමෙන් නොවේ, තමාම පරීක්ෂා කිරීමෙන් දැස ගන්නා දැනීම. ඒ දැනීම ඉතාම තියුණු වෙනවා, ඉතාම හොඳ වෙනවා, ඉතාම බලවත් වෙනවා. බලවත් වීමේදී අන්තිමටම මේ ශරීරයේ බිලි බිලි යාම මේක භය වෙන්න දෙයක් නෙමෙයි. මේ ලෝකේ හැම රූප කැබැල්ලක් කොහොමයි, හැම දෙයකම රූප, රූප ධර්මයන්ගේ ස්වභාවය කොහොමයි, හැදෙනවා මිදෙනවා. සෑම කෙනෙකුගේම හිතවල ස්වභාවය හැදි හැදි බිනි බිනි යාම මේක ලෝක ස්වභාවය. මේක කලගිරෙන දෙයකුත් නෙමෙයි, ඇලෙන්න දෙයකුත් නෙමෙයි, දියගන්න දෙයකුත් නෙමෙයි කියලා ඔබට වැටහීම හොඳටම දිනුනාම, හොඳට මේ தත්ත්වය තේන්නුනාම මධ්‍යස්ත තත්ත්වයක් හිතේ ඇති වෙනවා. සංඛාර උපේක්ඛා ඥානය කියලා එකට කියනවා. මේ හැම එකේදීම හිතෙහි මධ්‍යස්ත භාවය ඇති වෙනවා. ඒ தත්ත්වයට හිත නැද්දම ඊටාම ළඟයි ඒ අත්ගේ ඒ විපස්සනා භාවනාව සම්පූර්ණ වෙන්නේ. දැන් මේ රූපේ කිසි දෙයකට ඇල්මක් නැහැ. හිත පරම්පරාවේ හැදි හැදී යෑම ගැන ඇල්මකුත් නැහැ. මේ හොඳට මේක අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත එකක්, මේක දුක් ගොඩක්, මේක අනාත්මයි, මේ වැටහීම දිනුනෙවි කියලා එක අවස්ථාවකට උපත් වෙනවා. මමයි මමයි කියන දෘෂ්ටිය ඒක නැති වෙලා යනවා. එසේම නානාවිද බොහෝ දෙනා මේ මිත්‍යා තපෝ වෘත පුරුදු කරනවා මේ සසර දුකින් මිදීමට කියන කියලා. ඒවා නිෂ්ඵල බව හොඳට සමාට වැටහෙනවා. තමාගේම අත්දැකීම අනුව ඒවයින් නෙමෙයි මේ தත්ත්වයට පත් වුණේ. මේ සීල සමාධි ප්‍රඥා භාවනාවෙන් මේ කියන වැටහීම එනවා. ඒ නිසා සීල අපත පරාමාසය ඒවා ඔක්කොම නැති වෙලා යනවා. මේ භාවනා මාර්ගයේ මේ කුරුදු කළා වූ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගැන කිසිම සැකයක් නැහැ. දැන් තමාටම වැටහෙන්න වෙලා. ඉතින් මේ විදිහට ක්ලේශයන් හුඟක් නැති වෙලා යනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්පත පරාමාස මේවා නැති වෙලා යනවා. මිහිලම යනවා. ඉතුරු හිතේ දුර්වල ගති, කෙහෙවත් කෙලෙස් ගති සබත් දුර්වල වෙනවා. එක පැත්තකින් දුක හොඳට පේනෙන්න වෙනවා. දුක්වල හේතුව වූ මේ ක්ලේශයන්ගෙන් කොටසක් මිහිලා යනවා. තණ්හාවට පක්ෂ වූ දේවල් ඒ බිඳිලා යනවා. අවිද්‍යාවට පක්ෂ වූ හොඟක් කෙලෙස් බිඳිලා යනවා. අනික අදුර්වල වෙනවා. ඒ වගේම එතෙක් දුරට අහුපුරුදු කළා වූ ප්‍රතිපත්ති මාර්ගයේ සම්පූර්ණ වෙනවා. මේ පුරු ලෝක ධාතු වෙහිම මේ தත්වේ දුක් தත්වේ එක පැත්තකින් පේන්න වෙනකොට එහි විරුද්ධ පැත්ත වූ නිර්වාණ ස්වභාවයේ වැටෙන්න වෙනවා. හිතට පේනෙන්න වෙනවා. ඔන්නෝයි කර්ම ඉෂ්ඨ වෙන පළවෙනි අවස්ථාවට අප කියනවා සෝතාපට්ටි අවස්ථාව කියලා. ඒ අවස්ථාවේදී කෙලෙස් මහරාශිය බිඳලා දානවා, අනික් කෙලෙස් දුරුල කරනවා. තවත් ওই භාවනා ක්‍රමයේ දියුණු කරගෙන යාමෙහිදී සතරදාගාමි අවස්ථාව, තවදුරටත් භාවනා දියුණු කිරීමේදී අනාගාමි අවස්ථාව, තවදුරටත් භාවනාව දියුණු කිරීමේදී අන්තිමට සියලුම කෙලෙස් අර නිදාගෙන ඉන්න තත්ත්වයේ සමගම සියලුම ක්ලේශයන් සහ මුලින්ම ඉතුරු සියලු ක්ලේශයන් බිඳ දමලා පරම පරිසුද්ධ වන අන්තිම හතරවන අවස්ථාව, හතරවන මාර්ග අවස්ථාව, අරහත් මාර්ග අවස්ථාව ලබනවා. ඊට පස්සේ ඇත්තා සියලු ක්ලේශයන් මේ අවස්ථාවේදී බිඳ දාලා සම්පූර්ණ පරම පරිසුද්ධ පුද්ගලයෙක් වෙන අරහතුන් වහන්සේ කෙනෙක් වෙනවා. දැන් උන්වහන්සේ තුළ කිසිම ක්ලේශයක් නැහැ, අනුසේ ක්ලේශ නැහැ, උන්වහන්සේගෙන් කිසිම අරදක් වෙන්නේ නැහැ, උන්වහන්සේ කිසිම ඒ தත්ත්වයෙන් පහත වෙටින්නේ නැහැ මොනම විදිහකටවත්. ඔන්න ඒ தත්ත්වය ලබා ගැනීමෙන් ඒ අත්ත
මේ ලෝකයට කිසිසේත් නැලෙන කෙනෙකු වූ බැවින් සතර ගමන නවතිනවා. අර අවබෝධ කරගත්තා වූ නිර්වාණ තත්වයේ උරුමකාරය වෙනවා. ඒ නිවන් සප විඳිනවා ජීවත් වෙන තාක්කල් ඵල සමාපත්තියෙන් ඉඳීමෙන් නිවන අරමුණු කිරීමෙන් නිවනේ හිත බඳ තබීමෙන් ඉතිං ඔන්නෝය තත්වයට පත්වීමෙන් තමයි අනුසේ ක්ලේශයන් විනාශ කරන්නේ. අවිද්‍යාව හෙවත් නොදන්නාකම නිසායි මේ සීලොම වැරදි කරන්නේ. දැන් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. ඔය භාවනාව පුරුදු කිරීමෙන් සීල සමාධි ප්‍රඥාවල් පුරුදු කිරීමෙන් එහෙම් පිටින්ම අවිද්‍යාව ඇති තත්වේ නොදන්නාකම දුර වෙලා ගියාම එහි හේතුයෙන් හටගන්නා අනීතුෂ්ණාදී සියලුම ක්ලේශයන් දුර වෙලා යනවා. මෙසේ අනුසේ ක්ලේශයන් දුරු කිරීමෙන් රහත් බවට පත් වෙනවා. සම්පූර්ණයෙන් දුරු කිරීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු කෙලෙස් ගැට නිහීමට සියලු කෙලෙස් බැඳුම් ලිහා දැමීමට සියලු ක්ලේශයන් විනාශ කර දැමීමට හෙවත් පරම ශාන්ති අත්පත් කර ගැනීමට සීල් රැක්ක යුතුයි, සමාධිය වැඩිය යුතුයි, සම්‍යක් සමාධිය ප්‍රඥාව හෙවත් විදර්ශනා නුවණ වර්ධනය කළ යුතුයි කියලා උන්වහන්සේ වදා. මෙසේ බුද්ධ ආගමේ ප්‍රතිපත්ති මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන තුනෙන් යුක්තයි. ක්ලේශයන්ගේ අවස්ථා තුන ආයවරක් මතක් කරනවා. අනුශේය අවස්ථාව, ක්ලේශයන් නිදාගෙන මෙන් පවත්න අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ක්ලේශයන් හිතේ නැගී සිටින අවස්ථාව, ව්‍යතික්‍රමණ අවස්ථාව, ක්ලේශයන් ඉතා බලවත් වීමෙන් වැරදි කරන අවස්ථාව, ඉතා බලවත් වීමෙන් ක්ලේශයන් වැරදි කරන අවස්ථාවේදී හිත සංවර කර ගැනීමට, ඒ වැරදි නොකර ඉඳීමට සීල් රකින්න ඕන. සීල් සමාදන් වෙලා සීල් අධිෂ්ඨාන කරගෙන සීල් රකින්න ඕන. සීලේ ඕන කරන්නේ ඔය ව්‍යතික්‍රමණ ක්ලේශයන් මර්ධනය කිරීමට. සමාධි භාවනාවෙන් පරිඋත්ථාන ක්ලේශයන් මර්ධනය වෙනවා, ඒ යටපත් වෙනවා. සමාධි භාවනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය ඒකයි. විදර්ශනා භාවනාවෙන් අර හැංගිලා ඉන්න, මුල් වැහලා ඉන්න ඒ ක්ලේශයන් සහ මුලින්ම උදුරලා විනාශ කරලා දමන. විදර්ශනා භාවනාවෙන් තමයි සියලුම අනුෂේ ක්ලේශයන් විනාශ වෙලා යන්නේ. ඒ නිසා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය සීල සමාධි ප්‍රඥාවෙන් යුක්තයි. සීලයෙන් ව්‍යතික්‍රමණ ක්ලේශයන් මර්ධනය කරනවා, සමාධියෙන් පරිඋත්ථාන ක්ලේශයන්ගේ බලේ බිඳින යටපත් කරනවා, විපස්සනාවෙන් අනුෂේ ක්ලේශං සහ මුලින්ම විනාශ කරනවා, පරම පරිශුද්ධ තත්වයට පත් වෙනවා. මේකයි බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය. මේන් පිට බෞද්ධ ප්‍රතිපත්තියක් නෑ, මේ තුනට අහු නොවෙන. ඒ නිසා මේ කරුණු හොඳට හිතේ තබාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති මාර්ගයේ නැත්නම් බුද්ධ ආගමේ මොකක්ද කියලා හොඳට තේරුම් අරගෙන සීල ආදීනේ ගුණධර්මයන් පිරීමෙන් තමන්ගේ හිතේ ක්ලේශයන් මර්ධනය කිරීමෙන් යටපත් කිරීමෙන් අන්තිමේදී සීලු ක්ලේශයන් විනාශ කොට පරම පරිශුද්ධ සත්වයට පත්වීමට සෑම කෙනෙකුගේම උත්සාහය ඇති විය යුතුයි. සෑම දිනාටම නිවන් සැප ලැබේවා.